අනිත් වෙල්ලාලගේගෙන අපේ රටේ මාධ්‍ය වලට වඩා ඉන්දු මාධ්‍ය කතා කරන විදිහක් තමයි අපි දැක්කේ. ඉන්දියාවේ කඩලු පහක් බිඳවීමත් එක්ක ඉන්දියාවේ ප්‍රධානම වෙබ් අඩවියක් විදිහට හඳුන්වන්න පුළුවන් හින්දුස්ථාන් ටයිම්ස් වෙල්ලාලගේ ගැන අපූර්ව ලිපියක් පළ කරලා තිබුණා. ඉන්දියා කණ්ඩායම අසන්න කළ විදිය විස්තර කරමින් තමයි මේ ලිපිය ආරම්භ වෙන්නේ. පාකිස්තාන කණ්ඩායමට එලව එලවා පහර දීපු ඉන්දියා ප්‍රතිකරණ ලයිස්තුව අන්ධබන්ධ කරන්න සමත් වෙන තාමත් ආසියානු ශූරයන් විදිහට ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ ප්‍රබලම ප්‍රතිකරුවෝ දමනය කළ විදිය නම් අපූරුයි. පන්දයමේ වෙනසක් එක්ක ඇවිත් සුබ්මන් ගිල් පළවෙනි පන්දයම ක්‍රීඩාගාරයට යවපු වෙල්ලාලගේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වාර්තාගත ශතකයක් අරගෙන ලකුණු 13,000ක් එක් දින ලකුණු එක්ක පිටියට ආපු විරාට් කොහ්ලි පන්දු 12කට හිර කරලා ලකුණු 3ක් විතරක් දීලා ක්‍රීඩාගාරයට යවපු විදිහත් විශිෂ්ටයි. ලකුණු 10,000 සම්පූර්ණ කරලා අර්ධ ශතකයක් අරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හොඳ ඉනිමකට යමින් හිටපු රෝහිත් පිටියෙන් ඉවත් කිරීමත් එක්ක ඉන්දියාව පාකිස්තාන කණ්ඩායම ඉස්සරහ සෙල්ලම් කළ තේජස නැති වෙන විදිහක් තමයි අපි දැක්කේ. ওই විදිහට දුනිත් ඉන්දියානිම විනාශ කරපු විදිය කියපු හින්දුස්ථාන් ටයිම්ස් මේ වෙනස කළ දුනිත් හඳුන්වලා තිබුණේ අපූර්ව විදිහට. 2002 ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි චැම්පියන්ස් කුසලානය වර්ෂාව නිසා සම සූර්යයන් විදිහට බෙදා ගනිද්දී ඉපදිලාවත් නැති පොඩි කොල්ලෙක් තමයි ඉන්දියාව විනාශ කළේ. ඒ දුනිත් වෙල්ලාලගේ ගිය වතාවේ 19.5 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා. 2003 ඉපදෙන දුනිත් 19.5 ලෝක කුසලාන තරගාවලිය අවසන් කරන්නේ ශ්‍රී ලංකාවට හොඳ තුන්වරියව ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා එක්ක. තරගාවලියේ කඩලු පහක් බිඳාන දුනිත් පිටින් ලකුණු 264ක් ලබා ගන්නත් සමත් වෙනවා. මේ දක්ෂතා එක්ක 2022 ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව එක් දින වරම් ලබා ගන්න දුනිත් මේ වෙද්දී ජාත්‍යන්තර එක් දින තරඟ 13කදී කඩලු 18ක් දවා ගන්න සමත් වුණු පන්දියවන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.